සාමාන්‍ය පන්ති කාමරයක් ඇතුළතදී විභාගයට සූදානම් වෙන දරුවෙකුට විභාග ප්‍රශ්න පත්‍ර ලබා දීලා ඒ ප්‍රශ්න පත්‍ර පන්ති කාමරයේ තුලදීම සිදු කරලා ගුරුවරයාගේ ඇස්පේන මාන්නේ ඉඳලම මේ සියලුම දේවල් විභාග පෙරහුරුවක් අපි සූදානම් කරනවා. නමුත් මේ ඔන්ලයින් ක්‍රමයේ හරහා දරුවන් විභාගයට පෙරහුරුව කරන්නේ කොහොමද? ඔහන්සි දැන් සාමාන්‍ය පන්තියක නම් අපි විභාගයට ආසන්න කාලේ ළමයින්ට ප්‍රශ්න පත්‍ර දීලා කාලානුරූපීව එක ලියන්න පුරුදු කරවලා ඒක මාක් කරලා ලකුණු දීලා ඒ වැඩ පිළිලක් කරනවා. නමුත් මේකෙදි අපිට 100ට 100ක් ඒ ක්‍රමයේ කරන්න බෑ. නමුත් මම සහ අපේ අනිත් ගුරු සියලුම දෙනා වගේ අත්නම දැනටම මේ ඉන සතිවල ඉඳන් ළමයින්ට පේපර්ස් ඩිස්කස් කරන්න ඇත්තට වෙනම පන්ති පවත්වනවා. විශේෂයෙන් දැන් මම නම් අත්‍තරම් පේපර් ක්ලාස් එකක් 2022 උසස් පෙළ ළමයින්ට 2021 උසස් පෙළ ළමයින්ට වෙන වෙනම සතියට පැය 3 හමාරක 4 පේපර් ක්ලාස් එකක් මම පවත්වාගෙන යනවා. ඇත්තටම මේ පේපර් ක්ලාස් එක පවත්වාගෙන යන්නේ කිසිදු මුදලක් අය කරන්නේ නැතුව ළමයි. ඒකට හේතුව පැහැදිලිව මොකක්ද වෙන්නේ පුනරේෂණ ළමයි වෙන කියන ගිය අවුරුද්ද විභාගයට පිනිසුරු ළමයි. ඉතින් ඒගොල්ලෝ මේ වෙනකොට ගිය අවුරුද්දෙත් සෑහෙන ප්‍රශ්න මුණ දුන්නා. ඒගොල්ලෝ සමහල්ලාට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච තරම් හොඳ විභාගයකට මුණ දෙන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ළමයින්ටත් උදව්වක් වෙන විදිහට දැනට අපි ළඟ ඉගෙන ගන්න ළමයින්ටත් උදව්වක් වෙන විදිහට තමයි මම මේ නොමිලේ ප්‍රශ්නපත්‍ර පන්තියක් අත්දැකීම කරන්නේ. ඒතර ඒකට මම ලංකාපුරා ඉන්න ඕනම ළමයෙකුට නොමිලේ සම්බන්ධ වෙන අවස්ථා දෙන්නේ. ඉතින් ඒක ළම වෙනුවෙන් කරන සේවයක් වශයෙන් තමයි මම කරන්නේ. මම වගේම තව මන් දන්නවා ගුරුරු යම් ප්‍රමාණයක් හරි ඒ වැඩේ කරනවා. මම ඇත්තටම මේ ගුරුරුන්වත් අගය කරනවා. ඒක මේ අවස්ථාවේ තාම හොඳ දෙයක්. ඒ වගේම තමයි අපි ළමයින්ට කොහොමත් සතිපතා අනිවාර්යෙන් යම් ප්‍රශ්නපත්‍ර ප්‍රමාණයක් ලබා දෙනවා. අපි යෝජනා කරනවා ළමයට ගෙදරදී ටයිම් එක ගන්න එක ලියන්න කියලා. ඊට පස්සේ අපි ලකුණු දීමේ පටිපාටි වලට අනුව ඒ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරනවා. ඒ නිසා එතකොට මං හිතනවා ළමයින්ට විභාග පෙරහුරුව කියන එක විභාග තත්ත්වය 100ට 100ක්ම ලැබෙන්නේ නැති වුණාට සෑහෙන මට්ටමකට මේ හරහා අපිට කරලා දෙන්න පුළුවන් කියලා මං විශ්වාස කරනවා. ඒ නිසා මං හිතන්නේ ඒක විභාගයේ තියෙන තත්ත්වෙම ලැබුණත් ඒක යම් මට්ටමකට මෙතනදී ළමයින්ට දෙන්න පුළුවන් වටපිටාවක් අපිට හැදිලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ඒක සාර්ථකයි.